හැමෝම ආදරෙන් මගේ YouTube cooking channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ වගේ 2D lion කෙනෙක් fondant වලින් හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු මේක හදාන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම මම සිංහයෙක්ගේ රූපයක් මෙන්න මේ විදියට ඇඳගෙන තියෙනවා. ඔයගලන්ට ඕන නම් print out එකක් ගන්නත් පුළුවන්. Ivory color fondant කෑල්ලක් මම white fondant එක mix කරලා ඉවර වෙලා light ivory color එකක් හදා ගන්නවා. ඊට පස්සේ මම fondant එක roll කරනවා. මම ඇඳගත්ත සිංහයාගේ පින්තූරේ මෙන්න මේ විදිහට හරියට කපාගෙන ඒක අපි roll කරගත්ත fondant එක උඩින් තියලා cutting tool එක use කරගෙන fondant එක ඒ විදිහට කපා ගන්න ඕනේ. Then මම leaf shaping tool එකෙන් fondant එකේ අයින් ටික මෙන්න මේ විදිහට හදා ගන්නවා. දැන් අපි සිංහයාගේ මූණ මෙන්න මේ විදිහට කපලා ඒක fondant එක උඩින් තියලා mark කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි සිංහයාගේ ඇස් දෙකත් black edible pen එකෙන් මෙන්න මේ විදිහට mark කර ගන්න ඕනේ. ඒ විදිහට මම සිංහයාගේ කටයි නහයයි මාක් කරලා ඉවර වෙලා outlines ටික ඇඳ ගන්නවා. දැන් මම සිංහව කලර් කරගන්න orange edible powder, egg yellow edible powder, black edible powder, brown edible gel, miniature paint brush, normal brush එක, ඒ වගේම vodka ටිකක් use කරනවා. දැන් මම orange edible powder ටිකට vodka ටිකක් mix කරලා ඉවර වෙලා සිංහව මෙන්න මේ විදියට කලර් කරගන්නවා. සිංහයාගේ මූණ shadings ටික මම brown color use කරලා මෙන්න මේ විදිහට color කරගන්නවා. දැන් මම egg yellow color වලිනුත් මෙන්න මේ විදියට සිංහාව අතරින් පතර color කරගන්නවා. සිංහගේ මූණ කලර් කරද්දී මුලින්ම ලයිට් කලර්ස් වලින් පටන් අරගෙන ඊට පස්සේ ටිකෙන් ටික අපි ඩාර්ක් කරන්න ඕනේ. මෙන්න මේ විදියට.
black edible powder ටිකකට vodka ටිකක් මම use කරලා සිංහයාගේ කටේ shadings ටික හදා ගන්නවා. Pink color use කරගෙන මම සිංහයාගේ නහය color කරනවා. ඕගලන්ට shadings ටිකක් කරන්න අමාරුයි නම් ඕගලන්ට පුළුවන් සිංහයාගේ colored photo එකක් බලාගෙන ඒ විදිහට color කරගන්න. දැන් මම සිංහයාගේ ඇස් දෙකයි ඇස් වල outline sui black color use කරගෙන මෙන්න මේ විදිහට color කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි පහසුවෙන් fondant වලින් හදාගත්ත 2D lion. ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ lion කෙනෙක් එහෙමත් නැත්නම් ඕගොල්ලෝ කැමති ඕනම design එකක් මෙන්න මේ විදියට හදාගන්න. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ photo එකේ මම හදාගත්ත සිංහගේ මූණේ පිටිපස්සෙන් තවත් layer එකක් use කරලා තියෙනවා. ඒකත් මම හදාගත්තේ අපි දැන් කලින් හදාගත්ත fondant උයි අනිත් colors ටිකයි use කරගෙනම තමා. හැමදාමත් වගේ ඕගොල්ලෝ මේ video එකට කැමති නම් like, comment, share කරන්න. ඒ වගේම ඕගොල්ලෝ තවමත් subscribe වෙලා නැත්නම් subscribe button එක press කරලා bell icon එක click කරන්න. එතකොට ඕගොල්ලන්ට මම videos දාපු සැනින් බලන්න පුළුවන්. Oh,